සම්බුදුවරයෙක් සසරේ සැරිසරන සත්‍යා සමග යුදවති. සම්බුදුවරේ තිරිසන් සත්‍යා සමග යුදවති. සම්බුදුවරයෙක් සෝතාපත්තියෙක් සමග යුදවති. සම්බුදුවරයෙක් ආර්ය බුදුවරයෙක් සමග යුදවති. පෙර නෑසු කතාවට ආගෙන යම් කිව්. සම්බුදුවරයෙක් පසේ බුදුවරයෙක් සමග යුදවති. ඇත්තටම සම්බුදුවරයෙක් යුදවදින් නැති වෙන සම්බුදුවරයා සමග යුදවති. සම්බුදුවරයෙක් නම් තමන් ලෝකෙම මාර කියන தත්තෙට රැගෙන ආ යුතුය. ලෝකෙම මාර කියලා කියන්නේ බය වෙන්න තියෙන දෙයක් නෙවෙයි, එඩිතරව අතට ගන්න තියෙන එකක් වෙයි මාර කියලා. ඊට පස්සේ යුද්ධයක් තියෙනවා සම්බුදුන්ට. සියලු දෙනා මාර වුණායින් පස්සේ යුද්ධයක් තියෙනවා සම්බුදුන්ට. ඒ යුද්ධේ කරන්නේ සම්බුදුනුත් නොවෙනෝ මේ පාර. ඒක කරන්නේ ගයත්‍රී වෙන. ඒක කරන්නේ ගයත්‍රී වෙන. මීට කලින් මේ දේ සිද්ධ වෙලා තියෙනවා. සම්බුදුවරයෙක් පහළුණායින් පස්සේ එයත් එක්ක යුදවතින. අපිටත් බුදු වෙන්න පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ තර්කානුකූලව ලිහලා පෙන්නලා අවබෝධ කරලා දීලා බුදුමද නැද්ද, මහසත්ත්වද නැද්ද, බුදු වෙලා නැද්ද, පාරමිතා පුරල නැද්ද, මේ ඔක්කොම බලා ගන්න කතා කිය. තමන් සම්බුදුවරෙක්. ඒ විතරක් නෙවෙයි මහත්ඵලය ලෝකෙටම දෙන්න පුළුවන් කියලා කියන සම්බුදුවරේ. ඉතින් එච්චර ලොකු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ මේ ලෝකෙ තුල. අපිටත් දෙන්න බැරි ඕකෙන් කොටසක් කියලා සාරිපුත්‍රලා ඇවිල්ලා කිට්ටුනා අපි. එක්කෙනෙකුට දෙන්න තියෙන ගරුත්වයක් වෙන මුළු ලෝකෙම එක එකතු වෙලා එක්කෙනෙකුට දෙන්න තියෙන ගරුත්වයක් වෙන සම්බුදුන්ට ගරු කළ යුතුය. සම්බුදුන්ට ගරු කරවන විදිය සම්බුදුන් දැනගෙන සිටින. ඒක දෙන්නේ මිරිකලපෙන්. ඒක දෙන්නේ ලෝකෙම මිරිකලපෙන්. සම්බුදුන් සමග ලෝකෙම යුදවදිනවා කියලා බුදු වෙච්ච වෙලාවට පේනවා.